මම මේ පොඩි කාලෙම ඉඳන් යවන කාලේ ඉඳන්ම හැදුනේ මේ හැදුනවන්නේ මේ ගෙදරේ මේ බිත්තිවල ලියලා තියෙන්නේ මගේ තාත්තාගේ අතෙන්ම ලියලා අලෝපු දේවල් බුද්ධාගම සහ වෛද්‍ය මේක විද්‍යාව ගැන එකතු කරලා තාත්තාගේ දැනුමෙන් ලියපු දේවල් මේ දේවල් බල සාරාංශයක් පටන් ගැම්මා මෙතනදී කියවලා තියෙනවා මෙතන තියෙන්නේ ඕපන් බුක් ඒක තමයි තාත්තා ලියපු එකේ සාරාංශය upstairs merely expresses details of what has been already stated below downstairs මහනෞකාවි මහ සමුදුර වෙත අතට අත දෙන්න ඉස්සර යවන කඩදයි ඔරුවේ නැගිලා සෞන්දර්යෙන් පිරි ගොඩ බිම් සොයලා ඔයයි බිඳු අනනොතකා යාත්‍රා කෙරු මහාචාර්ය යෞවනයයි මේ ජෝර්ජ් බර්නඩ් ෂෝ කියන පුද්ගලයා කියලා තිබුණා නෝ මෑන් ඉස් රිච් ඉනෆ් ටු බයි බෑක් හිස් පාස් කියන එක. ඉතින් ඒ කාලෙට අනේක මම හිතන්නේ හැමෝටම ප්‍රියජනක කාලයක්. සමහර දුක් කතා තියෙන්න පුළුවන්. ඉතින් මගේ කතාව ගත්තොත් ඉස්සර මගේ මං හුඟක් සතුටු වෙන්නේ මගේ දෙමව්පියෝ දෙන්න ගැන මේ මගේ තාත්තා වෛද්‍යවරයෙක් ඇත්තටම විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට හිටියේ ඒ කියන්නේ දැන් රුමටොලොජි කියන්නේ හන්දි පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට ඉංගලන්තේ ගයිස් ඉස්පිතාලේ තමයි වැඩ කළේ ඊට පස්සේ ලංකාවට ආවේ එතකොට අම්මා සාමාන්‍යයෙන් බේරුවල ගමෙන් තමයි ආවේ අම්මා ගෘහණියක් හැටියට හිටියේ හැබැයි කලාවට හුඟක් දක්ෂතාවයක් තිබුණා හුඟක් රූප එහෙම අඳින්න මම හිතන්නේ පොඩි කාලේ ඉඳන් මටත් පුරුදු වුණා ඒකෙන් අම්මා හුඟක් ඒ අතින් දක්ෂයි මේ මුඩ්ලි අමරසේකර මණි පොත්වලින් එක ඉගෙනගෙන තිබුණා ඒ වගේ එක පැත්තකින් චිත්‍ර පැත්තක් තිබුණා අනිත් පැත්තෙන් වෛද්‍ය පැත්ත තිබුණා වෛද්‍ය ක්‍රීඩාවයි මේ මොකද මගේ මේ සීයත් ක්‍රිකට් ගහලා තිබුණා මේ සෙන් ජෝසෆ්ස් විද්‍යාලයේ ක්‍රිකට් කැප්ටන් කිරුවා තාත්තත් මේ ට්‍රින්ටි විද්‍යාලයේ මේ ක්‍රිකට් වල කැප්ටන් හැටියට හිටියා කණ්ඩායම් නායක හැටියට ඉතින් දෙපැත්තෙම තිබුණා මේ මිශ්‍ර වීමක් ඒ කියන්නේ කලාව සහ ක්‍රීඩාව සහ විද්‍යාව කියන එකත් ඒ තුනම මිශ්‍රයක් තමයි තිබුණේ ඉතින් මම හිතන්නේ ඒක හුඟක් දුරට මේ මගේ කුඩා කාලේ ඉඳන්ම ඒ තුනටම මිශ්‍ර වීමක් ඇති වීම මම හුඟක් සතුටු වෙන කාරණා. ඊට අමතර මගේ බාප්පා ඒ කියන්නේ මගේ තාත්තගේ මල්ලි තමයි සරත් නන්දසිල්ල කියන පිටපු අග්‍රවංශ විනිශ්චයකාරතුමා. ඉතින් එතුමාත් සාමාන්‍ය අපි ඉරිදා දවසට ඔක්කොම ඒ පවුලෙත් හිටියා තුන් දෙනෙක් පිරිමි. ඉතින් හැමදෝ කට්ටියම එකතු වෙලා ඔක්කොම පවුල එකතු වෙලා එකට කනවා ඉරිදා දවස්වල. හැබැයි මගේ සහෝදරයෝ හිටියේ නැහැ. මම තනි ළමයෙක් හැටියට හිටියේ. ඉතින් ඒ අත්දැකීම සමහර අතින් ඒක හුඟක් හිතන්න පුළුවන් මේ තනි ළමයෙක් වුණාම දුක කාලය තනියෙන් ඉන්නේ සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ කියලා. හැබැයි මට වාසනාවට මෙන් හුඟක් හිටියා ඒ වගේ සෙල්ලම් කරන්න යාළුවෝ හිටියා. ඊට අමතරව ඒ යාළුවෝ තවමත් ඉන්නවා. අම්ම හැම වෙලේම කතාවක් කියනවා මේක මම හිතන්නේ මුඩ්ලි අමරසේකර මහත්තයා කියන්නේ ලංකාවේ හිටි ප්‍රවීණම කලාකරුවෙක් එයා ඉංගලන්තෙදී මේ වෝටර් කලර්ස් මේකක් කරනකොට මේ ඒක එයාගේ මේකේ මත හැලුණා තීන්ත හැලුණා තීන්ත හැලුණම ඒ වෙලාවේ එයා හිතුවා මේ මේක අත්හැරලා දාන්න කියලා. ඒකට එයා කොහොම හරි මේ හිතුවලු නෑ මේක කොහොම හරි කරන්න ඕනේ කියලා. ඒ හැලුනේ මේකෙන් ඇඳලා පින්තූරයක් කෙරුවා වෙනම එකක් කර හදන්න ගිය එකට සම්පූර්ණයෙන් වෙනස් එකක්. ඒකෙන් අන්තිමන පළමිනි තෑග්ග දින්න.
ඒ අවස්ථාවේදී අම්මයි මේ කතාව කියලා දුන්නා. ඉතින් මම ඒ කතාව මට කවදාවත් අමතක වුණේ නැහැ. ඒක ජීවිතේ හුඟක් වැදගත් එකක් කියලා මම හිතනවා. අපි ඉස්කෝලේ ගියේ මම ඉස්කෝලේ ගියේ සාන්ති තෝමස් විද්‍යාලයේ ගල්කිස්සේ. ඉස්කෝලේ මම ක්‍රිකට් ගහනම ඔරු පැදීම තමයි කරුවේ රෝයින් කියන එක. ඒක මම ජාත්‍යන්තර මට්ටමෙත් ගියා. ඒ කියන්නේ ලංකාවත් නියෝජනය කෙරුවා. ඉතින් දැන් අපි සාමාන්‍ය ඔරු පදින්න බේරේ මේකේ ඉස්කෝලෙන් පස්සේ බයිසිකලෙන් මේ ගෙදරින්ම තමයි මම ගියේ බයිසිකලෙන් ගිහිල්ලා. එතන ගිහිල්ලා ඔරු පැදලා සාමාන්‍ය අපි මේ හවසට ආයෙ ගෙදර එනකොට සාමාන්‍ය 8:00 විතර වෙනවා. ඒකට මම එනකොට කොම්පඤ්ඤ වීදියේ එනකොට මේ බයිසිකලේ මගේ බයිසිකලේ විතරයි ලයිට් තිබුණේ. තව යාළුවෝ කීප දෙනෙක් එක්ක අපි ගියේ. යන ගාමම එතන පොලිසියෙන් කොම්පඤ්ඤයේ පොලිසියෙන් එතනින් පැන්නා. පැනලා නැවත්තගත්තේ මගේ බයිසිකලේ විතරයි තව එක්කෙනෙක් හිටින්නේ. ඒක අල්ලගන්න පුළුවන් වුණා. අනිත් කට්ටිය ඔක්කොම පැනලා ගියා. එතකොට ඒ අවස්ථාවේදී මම දැන් බයිසිකලේ පොලිසිය අරන් ගියා. දැන් මම ඊට පස්සේ ගිහිල්ලා ආමගේ තාත්තට කෝල් එකක් දීලා, මොකද ඒ වෙලාවේ මම බාප්පත් හිටියේ ටර්නි ජෙනරල්ස් ඩිපාර්ට්මන්ට් එකේ. එතකොට මම ඉතින් තාත්තට කතා කරලා කිව්වා මේ මෙහෙම බයිසිකල් අල්ලන් තියෙනවා මොකද්ද කරන්න කියලා. තාත්තා මට කිව්වා මේ ඔයා නීතිය කැඩුවා නම් ඔයා මේ ප්‍රශ්නේ විසඳගන්න කියලා ෆෝන් එක තිබ්බා. එදා මම තීරණයක් ගත්තා මේ මගේ ජීවිතයේ ප්‍රශ්නයක් ආවොත් ප්‍රශ්නයකට ගියොත් මම මේ ප්‍රශ්නේ මම විසඳගන්න පුළුවන් නම් මම යනවා, නැත්තම් යන්නේ නැහැ කියන එක එතන කීපයක් ඉගෙන ගත්ත වෙලාව. ආමියගේ හිටියේ තවත් මගේ යාළුවෙක්ගේ බ්‍රිගඩිය කෙනෙකුට ඇත්ත වෛද්‍යවරයෙක්. එයාගේ ලියුමක් ගත්තා මේ බයිසිකලේ දැන් රිලීස් කරන්න කියලා ආමියගේ. පස්සේ මම දැන් ඒ ලියුමක් තරම් ඒ අයගේ ඕ.වයි.සි. හිටියේ මේ පී.බී. කෙහෙල්ගම මහත්මයාට. මම බොහොම බයෙන් ගිහිල්ලා ඒ ලියුම දුන්නා. ඒ ලියුම දුන්නම උතුමා ඒ ලියුම ඇරලා ඇත්තටම හිනා වුණා. මම ඉතින් බයෙන් ඇහුවා මේ මොකද්ද මේ ඇයි සර් හිනා වුණේ කියලා. ඊට පස්සේ කිව්වා නෑ මම මේ ඔයා කොහොමද මේ බයිසිකලේ දෙන්න හිටියේ, මේ ලියුම කියලා තියෙන්නේ ඔයාට හොඳටම බැනලා මේ බයිසිකලේ දෙන්න එපා කියලා. එතකොට ඒ වගේ තත්ත්වයක් තමයි තිබුණේ. කොහොම හරි බයිසිකලේ මට හම්බුණා ආයේ. ඉතින් ඒ මේකෙන් මම කීපයක්ම ඉගෙන ගත්තා. මම දැන් පාඩම් කීපයක් මම වැදගත්ම පාඩම තමයි තාත්තා මට ඉගෙනුවේ මේ මොකද හුඟක් තරුණ යෝන් කාලේ ප්‍රශ්න විසඳලා විශේෂයෙන් ලොකු පවුල්වල කට්ටිය බේරෙනවා ඒකෙන්. තාත්තට කියලා මේ මගේ තාත්තා මේ එක්ක පොලිසිය එක්ක දේශපාලනය එහෙම කියලා බේරෙන සංස්කෘතියක් ඇවිල්ලා තියෙනවා. ඒ සංස්කෘතිය තමයි අපේ රට කාලා තියෙන්නේ. තමුම්ම ඇති කරපු දේ ප්‍රශ්නයකට දෙමව්පියෝ හැමලිම ගාගන්න එක හොඳ දෙයක් නෙමෙයි කියලා තමයි මම අවවාදයක් හිතේ දෙන්නේ. මහාචාර්ය යෞවනයයි මේ. අපේ යාළුවෙක්ගේ මෙතන පල්ලෙහා මේ ලේන් එකේ මගේ හුඟ මිත්‍රයෙක් දැන් ඇමරිකාවේ ඉන්නේ රන්දේව් කියලා. එයාට තිබුණ පරණ කාර් එකක්. එයාට විතරයි කාර් එකක් තිබුණේ ඒ අවස්ථාවේදී. ඒ පරණ කාර් එක මේ මුළු ටීම් එකම මේ රෝයින් ක්ලබ් එකට යන්න හැදුවා. ඉතින් ඒ ටීම් එක යන්න ඉඩ නැති හින්දා එක්කෙනෙක්ව අපි පිටිපස්සේ ඩිකි එකේ දැම්මා. දාලා අපි දැන් ඔක්කොම ගියා ක්ලබ් එකට. ගිහිල්ලා මේ දැන් අපිට මිනිහා ක්ලබ් එකට ගියාට පස්සේ මිනිහා අමතක වුණා. අමතක කියලා මිනිහා මතක් වුණේ බෝට්ටුවේ එක්කෙනෙක් මදි හින්දා. ඊට පස්සේ අනකොට හොඳ වෙලාවට මිනිහා උස්ම හිරයාගේ හිටියේ. මිනිහා කෑ ගගා ඉඳලා තියෙන පෑ භාගයක් විතර කවුරුවත් දැකලා නැහැ. මේ තියෙන්නේ මගේ මේ අම්මා ඇඳපු පින්තූරයක්. මේක ඇත්තටම මේ බ්‍රුක් ෂීල්ස්ගේ පින්තූරයක්. මම ඉතින් ඒක පැහැදිලිව පේනවා මේක. මේකත් ඇඳලා තියෙන්නේ අර අඟුරු වලින් නැත්නම් චාකෝල් වලින්. මේ මෙතනදී මේ වල ලියලා තියෙන්නේ මගේ තාත්තා මං කිව්වා වගේ මේ කියන්නේ වෛද්‍ය විද්‍යාව නවත්තලා අත්තරල බුද්ධාගමට ගියේ හැටි. මේ බුද්ධාගම පමණක් නෙමෙයි
සාමාන්‍යයෙන් දෙදිනදා ජීවිතයේ සිද්ධි සහ විද්‍යාව ගැන يعني අවුරුදු 35ක් තුලදී කියවපු ලියවපු කතාවල් තමයි එක එක දේවල් ගැන ඒ කියන්නේ ඒක විද්‍යාවයි බුද්ධාගමයි සම්බන්ධ කරලා ලියවපු එක එක කතාවල් එක එක කාලයක් තුල මේ එක එක එකම කාලේ ලියපු ඒවා නෙමෙයි අවුරුදු 35ක් තුලදී ලියපු ඒවා තාත්තමයි ලියුවේ තනියෙන් ලියලා හැම වචනයක් ගානම චෙක් කරලා තමයි ඊට පස්සේ මේවල අලවන්නේ ඒක හුඟක් බලපෑවා මගේ ඒ යවන කාලේ ගත කිරීම සහ ඉදිරියටත් මේ වැඩි වියත් කොහොමද ගත කරන්න යුත්තේ කියන එක හුඟක් දුරට මේකෙන් මම ඉගෙන ගත්ත හුඟක් දේවල් තියෙනවා දැන් මෙතන තියෙන්නේ මේ මම අවුරුදු 16 දී ඇඳ මේ පින්තූරයක් මේක ඉස්සර පෙන්වුවේ අම්මා අපි දෙන්න මේ බුක්ෂීස්ගේ පින්තූරයක් තරංගෙට ඇඳලා දස් නමසිය සූ පහේදී තමයි විශ්වවිද්‍යාලයට ගැන උතුරු කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුල් වුණේ ඒක හුඟක් සතුටු දායක දවසක් වුණා ඉතින් ඇතුල් වුණාම මේ කොහොමත් විශේෂයෙන්ම මම දැන් යෝන් කට්ටියට කිය යුතු දෙයක් තමයි මේ නවක වදියට සම්පූර්ණයෙන් විරුද්ධ වෙන්න ඕනේ දෙයක් සමමත් විරුද්ධයි පෞද්ගලිකව ඊට පස්සේ අපිට ඉස්සලම් පළවෙනිම යන්න වුණා يعني ඩිසෙක්ෂන් කියන එක. يعني ඒ දැන් නම් ඒක හුඟක් අඩුවෙන් තියෙනේ උනාට ඉස්සර يعني මලමිනි දැකලා ඒක කපන්න ඕනේ. ඒ කියන්නේ ඒකේ කොටසක් තියෙනවා මේ සාමාන්‍යයෙන් 12ක් විතර එකට එකතු වෙලා තමයි ඒක කරන්නේ. ඉතින් මේ බඩි ගෲප් එකේ හිරිමි ගෑනු දෙකම ඉන්නවා. ඉතින් සමහර එක අවස්ථාවකදී අවයව මෙහෙම කපනකොට මොනහරි එකක් ලන්ච් බොක්ස් එකකට ගිහිල්ලා තියෙනවා කොහොම ගියාද කියලා කවුරුවත් දන්නේ නැහැ ඉතින් ඒ ගර්ල් ගෙදර ගිහිල්ලා අම්මා ලන්ච් බොක්ස් එක ගන්නකොට මේ මෙහෙම එකක් තිබිලා තියෙනවා ලන්ච් බොක්ස් එක ඇතුලේ මම හිතන්නේ ඒක ලොකු සිද්ධියක් වුණා මොකද ඒ ගර්ල් කම්ප්ලේන්ට් අම්මා කම්ප්ලේන්ට් කරලා මේ එහෙම කියලා මේ කොහොමද වෙන්නේ කියන එක ඒ වගේ අවස්ථාවක් වෙනවා ඒවා ඒ කවුද ඒක කෙරුවේ කියන එක තාම අද වෙනකන් කවුරුවත් දන්නෙත් නැහැ කොහොමද වුනේ කියලා දන්නෙත් නැහැ මහාචාර්ය යෞවනයයි මේ විශ්වවිද්‍යාලෙන් පිටත් වුණේ ගාම්ම ඉන්ටර්න්ෂිප් කියලා තියෙනවා එතනදී මේ ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාව පටන් ගන්නකොට පුහුණු වීම එතනදී මම ඒ කලුතර මේකේ හිටියේ එතකොට කළුතර මේ ස්පිතාලේ මේ පටන් ගන්නකොට එතනදී මේ චමරියක් තියෙනවා චමරියෙන් ගන්නවා හැමෝම එකතු වෙලා උයන්න තියෙන්නේ උයන මිනිහෙක් හිටියා ඉතින් කෑම එකතු කරන්න ඕනේ ඉතින් මගේ අවස්ථාව වුණා මේ තියෙන සල්ලි සීමා සහිත හින්දා ඒ උයන මිනිහට කිව්වා මේ එහා ගෙදර වත්තේ කෙහෙල්මුවක් කඩලා මේ කෙහෙල්මුවයි සැමන්ටින් දෙකුයි බත් හදලා දෙන්න කියලා. ඉතින් තැමන් දීලත් නැහැ කෙහෙල්මුවයි පාන්ුයි දීලා. ඉතින් මම පහවදා එනකොට මේ මගේ කාමරේට හැමතැනම පෝස්ටර් ගහලා තියෙනවා මට විරුද්ධ පෝස්ටර් ගහලා කෙහෙල් ගස් හිටවල මගේ කාමරේ දාලා ලොකු ප්‍රශ්නයක් තිබුණා මේ කෙහෙල්මුව ගැන. පස්සේ ඊට පස්සේ වෙනම පාටියක් දීලා තමයි සමාව ඉල්ලලා ඒකෙන් බේරුණේ. ඉතින් ඒ වගේ අවස්ථා හුඟක් තියෙනවා. ඉංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ එතන තියෙන ඉස්පිතාලේ වැඩ කරන අවස්ථාවේදී හුඟක් සිද්ධීන් තියෙනවා කියන්න. හැබැයි මේ සිද්ධිය ගැන කියන්නේ ඒකෙන් හොඳ පාඩමක් ඉගෙන ගන්න පුළුවන් හින්දා දැන් සාමාන්’යයෙන් කොමන්වෙල්ත් රටවල් වල කට්ටියට මේ විශේෂයෙන් සම කාලේ පාටියක් තියෙන ඒකට ඒ කොමන්වෙල්ත් රටවල් වලින් කට්ටියට එන්න කියන මේ තේ පැන් සහයට හම්බෙන් මට හම්බුණා එතනට යන්න. ඒකොට ගිය අවස්ථාවේ වැඩ කරන කට්ටිය මගේ උඩින් ඉන්න මහාචාර්යවරුත් ගිහිල්ලා තිබුණේ නැහැ සුද්ධෝ. ඒකින්ද ඉතින් මේගොල්ලෝ හුඟක් සන්තෝෂ වෙනා මෙහෙම යනවා කියලා ඒගොල්ලෝ කිව්වා මේ හරි සූට් එකක් අඳින්න කියලා. මට ඒ වෙලාවේ සූට් එකක් තිබුණේ නැහැ මෝර්නින් සූට් එකක් අඳින්න. මම තිබුණේ පවුන් 20ක්
විතර ගාණක් ගෙදම් කරලා මේ හයර් කරන්න පුළුවන් සූට් එක දවසට. ඉතින් ඒක ඇඳගෙන බස් එකේ නැගෙන මම කෙලින්ම ඒ බස් එක යන්නේ බකින්ගම් පැලස් හරහා බකින්ගම් පැලස් වලින් බැහැලා ඉන්විටේෂන් එක පෙන්නලා ඇතුළටම ගියා. දැන් මේ පාටි එක තියෙන්නේ බකින්ගම් පැලස් එක ඇතුලේ. ඉතින් එතන ගිහිල්ලා එතන කාලා බීලා එතන රජිනිත් හිටියා. ඉතින් ඒගොල්ලෝ එයා හැමෝම එක්ක කතා කරනවා. ඉතින් කතා කරලා ඉවර වෙලා ආයි බස් එකේ නැගලා මේ ආපහු යනකොට දැන් හොඳටම රෑ වෙලා. දැන් මේ වෙලා ඊට පස්සේ ඉතින් දැන් මම තනියෙන් හිටපු හින්දා රෑට මොනවත් කන්නත් නැහැ. ඒතකොට දැන් එතන මොනවත් ඇවිදලා මේ එතන පොඩි අර පාරේ කඩයක කෙබාබ් කියලා තියෙනවා. ඒක නිකන් පාන්වී අපේ හොට් ඩොග් වගේ විකුණන තැන. එතනින් පවුමක් දීලා රෑ කෑම කෑවා. ඒ දවස තුලදී දවල් කෑම දවලුත් නෙමෙයි තුනට කෑවේ බකින්ගම් පැලස් එකේ රෑ කෑවේ පාරේ. ඉතින් එහෙම වෙන්න පුළුවන් තමුන්ගේ ජීවිතේ. හැබැයි ඉතින් ඒකට ඒ විදිහටම සලකන්න බකින්ගම් පැලස් කියලා කෑවා කියලා හැම වෙලේම මගේ තියෙන සල්විදන් කළ රෑටත් කෑවනම් මේ අමාරුවක වැටෙනවා. මහාචාර්ය යෞවනයයි මේ. අපි හම්බුනේ යාළුව මාර්ගයෙන්. හරියටම දවස නම් මතක නැහැ. මොකද අපි ඔක්කොම යාළුවෝ එකටනේ එළියට යන්නේ. ඉතින් ගිහිල්ලා විනෝද වෙනකොට තමයි මුලින් මඳුර ගත්තේ. ඊට පස්සේ එකපාරටම මේ ඇහුවේ නෑ. බට් ටිකක් කල් ගිහිල්ලා තමයි මේ ඇහුවේ. ඉතින් ඊට පස්සේ එකපාරට කැමති කිව්වෙත් නෑ. ටිකක් අදිමදි කරලා ඊට පස්සේ මං හිතන්නේ මේ මම ඔස්ට්‍රේලියාවෙත් හිටියා. එතකොටත් කතා කරලා ඒ විදියට තමයි මේ අන්තිමට හා කියලා ලංකාවට ඇවිල්ලා මේ අපි එකතු වුණේ. මමත් කතා කරන්නේ ප්‍රොෆ් කියලා. මොකද හැමෝම ප්‍රොෆ් කියන නිසා මමත් ඉස්සරින්දාම ප්‍රොෆ් කියලා තමයි කතා කරන්න පුරුදු වුණේ. බට් ගොඩක් කාර්ය බහුලයි. ඉතින් රෑ වෙනවා ගෙදර එනකොට. හැමදාම රෑ 9:10 තමයි සමහරක් වෙලා 12ත් වෙනවා මේ පේෂන්ට්ස් වෙන උදේම යනවා මේ වැඩවලට. ඉතින් මං හිතන්නේ විවිධ ශාස්ත්‍ර වලට ගොඩාක් උදව් කරනවා. ඉතින් ක්‍රිකට් ස්පෝර්ට්ස් වලින් එතකොට වාඩා ඒ මං හිතන්නේ ආණ්ඩුවේම බෝඩ්ස් වල ඉන්නවා. ඉතින් දොස්තර මේක අමතරව අප ගොඩාක් එක එක ඒවයි වලට ඇඩ්වයිස විදියට ගොඩාක් වෙලාවට මේ ගොඩාක් රටට උදව් කරනවා. ඒක නිසා ගෙදර ඉන්න කාලේ හරිම අඩුයි. ඉතින් අපි කොහේ හරි ගියත් ඕ මේ පිටරට ගියොත් තමයි ෆෝන් එක හරි වදින්න නැතුව ආන්සර් කර නැතුව ඉන්න පුළුවන්. ලංකාවේ ඉන්නකොට ඒක උදේ රෑ කියලා නෑ. හැමතිස්සෙම ෆෝන් එක වදිනවා. ඉතින් එහෙම කාර්ය බහුල ජීවිතයක් තමයි ගත කරන්නේ. ලංකාවෙත් අපි හොලිඩේ එකකට ගියත් හැමතිස්සෙම ෆෝන් එක ළඟ තමයි, ෆෝන් එක අතේම තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ තමයි ජීවිතය ගත වෙන්නේ. Can I just stop? පළවෙනියෙන්ම ඒ කියන්නේ අපි යාළුවන දවස්වලම දුන්නේ කරාම්බු දෙකක්. ඒක හැබැයි මම මේ දෙපාරක් රිටර්න් කරා. ඒ කියන්නේ මට එකපාරක් දීලා මම එකපාරක් රිටර්න් කරා. ඊට පස්සේ ආයෙත් දීලා ආයෙත් මම රිටර්න් කරා. ඉතින් මං හිතන්නේ දෙපාරක් රිටර්න් කළා තමයි මම අන්තිමට මේ දැනුත් ඇඳන් ඉන්නේ ඒ දීපු කරාම්බු දෙක. ස්පාසල් යන කාලේ නම් ඇත්ත වශයෙන්ම මේ කිසිම මේ එහෙම සම්බන්ධතාවක් මොනවත් තිබුණේ නැහැ. මේ පළමුවෙන්ම සම්බන්ධ තිබුණේ මේ ඒ කියන්නේ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ. මේ එයා මේ ඒ කියන්නේ පිටර පකිස්තානි ජාතිකයේ. ඊට පස්සෙ ඉතින් සම්බන්ධතා කීපයක් තිබුණා. ඉතින් ඒක මේ අවස්ථාව නෙමේ ඒක ගැන කතා කරන්න. ඒව ගැන අපි පස්සේ මම හිතන්නේ වෙනම සටහනක් දාලා ඒ ගැන කතා කරමු. මහාචාර්ය යෝවන් කාලය ගැන කතා කරනොත් මේ කාලය ගැන කතා කරනකොට දැන් කාලේ කතා කරන එක හොඳයි මම හිතන්නේ. යෝවන් කාලේට වැඩිය මේ අවස්ථාවේදී. මොකද මේ දැන් මම හිතන්නේ සන්තෝෂේ වැඩි යෝවන් කාලේට වැඩිය. ඉතින් මේ යෝවන් කාලේ මුනේ දේවල් මේ අංශේ
කියන්නේ ඒ අංශේ එච්චරම කතා කර යුතු දේවල් කියලා මම හිතන්නේ. ඉතින් ඒකින්ද ඒව ගැන කතා නොකර දැන් තියෙන අවස්ථාව ගැන තමයි කතා කර යුත්තේ කියලා මම හිතනවා. මොකද මේ යෝන් කාලේ නම් ඇත්ත වශයෙන්ම කීප දේවල් සිදු වෙලා තියෙනවා. හැබැයි ඒව ගැන කතා නොකර දැන් කතා කරන එක තමයි හොඳයි කියලා මම හිතනවා මේ අවස්ථාවේදී. මේක මේ වෙන විදියට යන්න ඕනේ වැඩි. මහා නෞකාවි මහා සමුදුර වෙත අතට අත දෙන්න ඉස්සර යවන කඩදයි ඔරුවේ නැගිලා සෞන්දර්යයෙන් පිරි ගොඩ බිම් සොයලා ඔයයි බිඳු අනනොතකා යාත්‍රා කෙරු මහාචාර්ය යෞවනයයි මේ.